ஆராயும் மத்திய விலக்கு தகுதி கொண்டே எத்துரு சாம் அப்படி ஆராய் தமுத்தன் ஒவ்வொரு அந்தஹாஸ் அவர் சூழ்நிலைமக்கு அப்படி லபார එනිසා අපි මුලින්ම ආරාධනා කරනවා පරසර වංශී අපි නිවන් දත්තයන් මුතුමාට ඔබගේ අදහස් දක්වන ලෙස. සමගි සිත සංගියව මේ අවස්ථාව සභාවේ වී සිටින සභාපති අජිත් නියමිතතුමා අනිලමි විතුරගුණතුමා අපේ නියෝජන කාර්යාලයේ වස්ත්‍ර නවීන රංගනතුමා එවගේම මලතුමා සම්බන්ධයෙන් විතම් නිලතුරු නැතිතුමා නැතිනිය එවගේම අපේ උස්තර උපදේශක නැතිතුමා එවගේම පොඩි සංවිධානයේ සභාපතිතුමා ප්‍රධානකගත සියලුම සමාජයෙන් නමස්කාරය දැන් සාජේක සම්බන්ධයලා ඉන්නලා ඉතින් කතා කරන්න හොඳ නැහැ කියලා මම සතුටු වුණා කතා කිපෙනින් නවත්ත කිව්වගෙන නැවතත් ආරාධනා කරාම හැබැයි මොනවද කියන්නත් ඕනි හරයක් ඇති දෙයක් ඒ නිසා පුංචි ලයිම කණ්ඩායම් දෙන්න ලෝක දාර්ශනිකයෙක් කියලා කියනවා විනිහා සහජයෙන්ම සමාජ සත්‍යය. ඔහුට තනිව ජීවත් වෙන්න ඕනේ. ඔහු තනිව ජීවත් වෙන්න උත්සාහ කරනොත් ඔහු මන්ත්‍රී බවට පත් වෙනවා. විනිහා සමාජ සත්‍යෙත් නම් නිතරම සමාජයේ ගැලසෙන්න විදිහට පිටේ තියෙනවා. මේ ඌව පොඩි සංවිධානය මම දැකින්නේ පළවෙනි නියෝ දෙක තමයි අපිට තනිතරම හොඳ කරගන්න ජීවත් වෙන්න බැහැ. සමාජයේ කණ්ඩායම් එක අපට ගැලපෙන අර සීම් තුබර ගෙට්ටු දෙදේ ඕක අපට ගැලපෙන කණ්ඩායම් එක අපට ළඟින් තියෙනවා. ඒ ඔබට ගැලපෙන හොඳම පුහුණුව තමයි එක තමයි ඔබ ළඟින් පටන් ගන්න දේ. ඒ වගේම නිත්‍ය වටිනාකම් මේ සමාජයෙන් හදලියෙම පොඩ්ඩක් මතක් කරන්න අවශ්‍යයි. මේ කිව්ව විදිහට මට දේශපාලනය ගැන අත්දැකීම් තියෙන පුළුවන්. එහෙම නැත්නම් රාජ්‍ය සේවය ගැන අත්දැකීම් තියෙන පුළුවන්. ඔබේ වෛද්‍ය වෘත්තිය ගැන අත්දැකීම් අඩුයි. මට ඉංජිනේරින් සම්බන්ධව ගියක් හදන එකේ දාර්ශනික ගැන ගත්තොත් මට තියෙන අත්දැකීම් අඩුයි. මට හවසට එක්කව වෙලා සමාජයේ එක්කව වෙලා කතා කරන අය අතර වෛද්‍යවරු ඉන්නවනම් ඉංජිනේරු ඉන්නවනම් ව්‍යාපාරිකයෝ ඉන්නවනම් දේශපාලකයෝ ඉන්නවනම් ඒ සියලු අවබෝධයක් මගේ දැනුමට එකතු කරගන්න පුළුවන්. අපි එක එක කෙනා වෙන වෙනම දැනුම් රැස්කරගෙන තියෙනවා. හැබැයි මේ සම්මිශ්‍රණය කරපැත්ත දැනුම එකතු කරගන්න නැහැ. මේ කණ්ඩායම ඇතුලේ ඔබට බොහෝ දෙනෙක් ඉන්නවා වෛද්‍ය විද්‍යාව සම්බන්ධව, ව්‍යාපාර සම්බන්ධව, ඉංජිනේරු විද්‍යාව සම්බන්ධව, දේශපාලන සම්බන්ධව මේ බොහෝ කරුණු ඔබට දැන තිනකොට ඔබ ඌව පොඩියක ඇතුලේ විශ්වවිද්‍යාලයක අධ්‍යාපනය ලබනවා. ඒක තමයි මේකේ ඉතාමත් වැදගත් කාරණා. ඒ නිසා මේ සමාජයෙන්ද සුවිශේෂ අවස්ථාවක් ලබලා දෙලා තියෙනවා. ඒ වගේම ගම්මැත්තේ සහෝදරයා මේ සංවිධානයේ හඳුන්වලා දෙනකොට මම භාවිතයට පත් වුණා. මම හිතියේ මේ ටිකක් ආලවිලා නිකන් නටන කොල්ලෝ ටිකක් සෙට් එකක් ඔය ගිහිල්ලා එමු කියලා. මෙතෙන් ඇවිල්ලා ඔබේ පරමාර්ථ ඔබේ සංවිධානය ගැන හඳුන්වලා දුන්නම මේ වගේ කණ්ඩායම් මේ තරම් හොඳ දේශයක සංවිධානයක් හදනවාද කියන එක ගැන අපට ලොකු ආඩම්බරයක් දැම්මා. ඒ නිසා මම මීට වඩා කතා කරන්නේ නැහැ. ඌව පොටි වගේ සංවිධාන තියෙනවා නම් ඌව නොකි නොකි යන්න පුළුවන් ගමනකට මුල මඟ පෑනවා කියලා විශ්වාස කරමින් 2013 වර්ෂයේ ඔබට සාර්ථක වර්ෂයක් වේවා සංවිධානයේ ඉදිරියට ජයග්‍රහණ කරා යන වර්ෂයක් වේවා ඔබ සමග ඔබට අවශ්‍ය ඕනම මොහොතක අපි ලැබෙන සිංහල ප්‍රකාශ කරන මනිනකෝ